උදේ ඉඳන් හවස් වෙනකම් මජන් නාගෙන ඉන්න උඹට මිනිස්සේ කැමති වෙයි කියලා මම නම් හිතුවෙම නෑ. ඕ මහ බබා, ඒ ඔක්කොම වෙනස් කරලා උඹට හොඳ මිනිස්සෙක් කියලා දුවි අතට ගත්තු බත් කට කටේ දාගනේ. මං දන්නවා මේ වෙලාවේ උඹේ හිත හරියට කාසියක දෙපැත්තක් වගේ. මොන පැත්ත පෙරලේද කියලායි මට බයි. උඹ කැමතිද දුවි? කියාපංකු. උඹ කැමතිද? අම්මා පත්තර පිට දුසිංගනම් පෙරල පෙරල මට මනමාලිය හොයද්දි මං කවදාක්වත් හිතුවේ නෑ ඒ කිසි කෙනෙක්ට මගේ හිතේ කැමැත්තක් ඇති වෙයි කියලා. දුවි, ඔය වචන ආරම්භ කරන්නේ නැතුව මට කියහන්. කැමතිද අකමැතිද? මං කැමති. ඔය ඇත්තමද දුවි? ඔය ඇත්තමදමයි දුවි? අනේ එහෙනම් මම හදම මේ මිනිස්සුන්ට දන්වලා අරින්නම්. ඌ කතා බහ කරලා සේරම වැඩ පිළිවෙල හරි ගස්ස ගත්තට පස්සේ නෑ බෑ කියන්න නම් බෑ. හොඳේ? ඉතින් අම්මා දන්නවනේ මං තීරණයක් ගත්තොත් ඒක කවදාකවත් වෙනස් කරන්නේ නෑ. ඕ මයි දුවේ. නියෝ ඒකත් ජයසිල් මංගලා. උඹලෑ කණ්ඩායමෙන් එක කෙනෙකුට හරි කසාදයක් බෙද ගන්න පුළුවන් වුණා. ඒක ලොකු දෙයක්. ආදුයි, අර කැබෙල්ල දළු ටික හරි ගස්සලා ගත්තද? ඔව් සී. සීයට ඉතින් කැබෙල්ල දළු මාළුව නැත්තම් රජ බුදුන් තිබ්බත් වැඩක් නැහැ. වටිය බෙදන්න. ආ ආ, කොහොමද කොළුව? මේ ගොළුවටත් එක කෑම ටිකක් බෙදුවන මාත් එක කන්න බැරි. කමක් නෑ සී, මම පිලට වෙලා කන්න ඉස්සරවද. අනේ අනේ, කොට මාත් එක්ක හරි හරියට මහ පොළොවත් එක්ක හැප්පිලා වගා කරන්න හොඳයි. අස්වනු නෙලන්න හොඳයි. මාත් එක්ක එක කහට කෝප්පෙ දෙකට බෙදාගෙන බොන්න හොඳයි. මෙතන ඉඳගෙන මාත් එක්ක බත් ටිකක් කන්න බෑ එකට නේද? නිකම් විකාර නැතු ඔන්නෝම ඉඳගනින්. ගාරගේ මහන්සි හින්දා මේ පාර අස්සන්න හොඳටම සරු වුණා. ඒකයි ඔය 100%. හිතත් නම් පත කුඩාද කියලා මට කියලා දුන්නේ 100. එහෙනම් 100යි කතාව වැරදුන්නේ. මෙදා පාර නම් ඉතින් ෂෙල්ටන් ගේ ණයෙන් බාගෙට බාගෙ අම්ම ගෙවන්න පුළුවන් ඔන්න මින්දුලීට. මට බල දෙන්න ගැන හරි සන්තෝසයි දරුවනේ. දුවේ, උඹ දැන් කිව්වා නේද මගේ මේ සන්තෝෂය අස්වැන්න වැඩි වුණ එකටයි කියලා. එච්චර විතරක් නෙමෙයි, තවත් කාරණාවක් තියෙනවා. තව කාරණා දුවේ,
මම්බට කිව්වා නේද උඹට පිරිමියෙකුට වාගේ හයිය හත්තිය තුනට උඹ කෙල්ලෙක් කියලා. ඒ වගේම මම කිව්වනේ කෙල්ලෙක් වුණාම ඒ කෙල්ලව රකින්න හොඳ පිරිමියෙකුත් ඉන්න ඕනයි කියලා. දැන් නන්දුවේ මට ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ඒ කොල්ලා ඔබට හම් වෙලා තියෙනවා කියලා. ඕම් පුතේ මං උඹව පරීක්ෂා කොල්ල අහවාරයි. ඒ හැම එකකින්ම උඹ හොඳට පාස්. ඕම් පුතේ අද ඉඳලා මගේ මේ කෙල්ල ඔබට බාරයි. ජරා බල්ල ගෙටරින් ගන්ඩ අචි මේ ජුඩ්ඩයිය මං දැන් සැරයක් කිව්ව යන්ඩයි කියලා මගේ මේ කොසු පාරනකා ජරා බල්ල අචි මේ කොසුකුත්තන මොකද මේ කරන්නේ අර චත්‍රවිලින් නොපේන්නේද මොකද පේන්නේ නැත්තේ මං උඹට සරේකුත් කිව්වා මේ ජරා බල්ලන්ගේට දාගන්න එපයි කියලා. කොහෙද? පිටෝ පෙටෝ මත් රැවටුණා. අච්චි එතකොට යනකො මේ මම යනදී නෑ චත්‍ර චත්‍රෝ මේ චත්‍ර අල්ලොත් එක්ක නැග්ගාම වෙන්නේ බලු මැක්කොත් එක නැගිරින්ද. ආන් ඒක මතක තියාගනි. ජරා බල්ලන් මේ හතර මාහිමකට වැද්ද ගන්න වටින්නේ නෑ. අච්චි මට බැන්න නෙමේ. කොස්සෙන් ගහලා එලව ගත්තත් මට දුකක් නෑ ටික්කි. ඕනම දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න බලාගෙන මං අදාවි. දැන් ඔය කිසිම දෙයක් කතා කළ වැඩක් නෑ චත්‍ර. ඔයාට මේ වෙලාවේ ඕනේ ඔයාගේ අම්මගේ ඔපරේෂන් එකට සල්ලි. එහෙම නේද? අපේ අයියා වාට මේ සල්ලි ටික දීපු වෙලාවේ වාට ඔන්න මේ ටිකක් තරම් පැනලා යන්න තිබ්බා. ඔයා හැම කරේ නෑ. ඒකට thank you. ඔයා දන්නවන් ටික්කි. මට ওই සල්ලි ටික අරගෙන ඔයාගේ අයියාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බෑ කියලා. ඒක මං දන්නවා. හැබැයි මේ සල්ලි ටිකෙන් ඔයාගේ අම්මගේ ඔපරේෂන් එක කරලා ඔයාගේ අම්මගේ ජීවිතේ බේරගන්න පුළුවන්. වෙනම් මටක් කලින් ගිමඩ බැස්ස මරත් උනුනේ මේ සල්ලි ටික මස්සිනාට දීලා අදම මාව මේ රටින් චුත කරලා දාන්න.
මොකද මේ රටේ ඉන්න තිබුණ එකම ආශාව අද කුඩු වෙලා ගියා. මට ඕනේ මේ රටේ හුලඟක්වත් එන්නේ නැති ඈත පට්ට ඈත රටකට ගිහිල්ලා තනියම ජීවත් වෙන්න. මහසෝම දැකලා වගේ දුවන්නේ අනේ නෑ මේ මේ හාල්ටික ලිපේ තිබ්බට පස්සේ දැක්කේ කරෝල නැති බව මම මේ කරෝල කෑල්ලක් ගේන්න කඩේට දුවන ගමන් කෙල්ල බඩගිනි කියාගෙන දැන් ගෙදර දුවගෙන එනවත් ඇති තිලකක නගින්න මං කඩේට එක්කන් ගිහලා ගෙදර ළඟින් බස්සන්න අපුයි දෙහිනි මට නම් ওই දඬු මොන්රෝල ගිහිලා පුරුද්දක් නෑ මට ඒව යන්න ඕනේ කමකුත් නෑ ඊට වඩා 10න් සම්පතයි මම මේ කකුල් දෙකේ ගමන ආ කකුල් දෙක නෙමෙයි එතන ඉඳි බෙල්ල මුලින්ම ගහලා යයි. නියඳුරුනේ මොකද මේ? මාත්‍යට වැහිලා තිනේ යක. කකා වැහිලා තින්නේ මට නෙමෙයි. තෙලකක්කගේ තාත්තට. මම අර නූලක් දුන්නේ මතුරුල මිඳුලි නංගේ කොට්ටේ අටින් තියන්න කියලා. සේකර මාමා මේකෙන් මගේ මූණට දමල ගැහුවා. යකෝ මාත් පිරිමේ. මට තිවසීමේ සීමාවක් තියෙනවා. හදිසි වුණාම පොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවා කියන එක මහත්තයාට අමතක වෙලා වගේ. ඔබ වැඩේ තිතර කළා නම් මට ওই සේකර මාමගේ කුණු කතා අහන්න වෙන්නේ නැහෙනි. අනිත් එක මම මේ වශී නූලේ වැඩේ මින්දුලි නංගි දැනගත්තාම මං කොහොමද ඒකේ මූණ බලන්නේ? මහත්තයා ඉතේ තියෙන අවනඩුව මට නොතේරෙනවා නෙවෙයි. හැබැයි මහත්තයෝ මං වැඩේ හරියට නූලට තිතට කොලා මුකේ කරි මේක ගැස්සුවා මොකද්ද බොයයි කියන්න හදන්නේ මින්දුලි නංගි රකින්න මලගිය පරණකාරයෝ ගැනද නෑ නෑ මහත්තයෝ මේ පණ ඇති එකෙක් ඒ මොකද්ද අර මහත්තයෝ අපේ තාත්තා වත්තේ පිටියේ වැඩට උදව්වට තියාගෙන ඉන්න ආපදා කොළුවා ඌ විතරයි ඔය වසී නූලේ සිද්ධිය දැක්කේ. ඌ පිස්සෙක් නේ බා. බාදන්න උඹේ වැරද්ද උගේ පිටින් යවන්න. ඌ පිස්සෙක් නෙවෙයි මහත්තයෝ. ඌ අමාරුකාරයෙක්. ඌ අපේ තාත්තව රවට්ටගෙන ගෙට රිංගලා තියෙන්නේ හොඳකට නෙවෙයි. මහත්තයා අපේ මින්දුලි කෙල්ලට ආසාවක් ආදරයක් තියෙනවා නම් මින්දුලි කෙල්ලෝ මහත්තයා අයිති කරගන්න. ආයේ පහු වෙලා කොහුනොත් ඕම් මන්නේ. ඔන්න මං කිව්වා. අනේ එන්ජින් එකට චෙක් කරගන්න පුළුවන්ද මම වැඩක් හරි හරි ඉතින් මේ ලදරම වගේ නෙමෙයිනේ මගේ වාහනේ හයිබ්‍රිඩ් එකක් නේ ඒක චෙක් කරලා දෙන්න මං සල්ලි ගෙවන්න මේ හන්සි සල්ලි ඉස්සරහ නැවෙන්නේ නැහැ හලෝ අනිත් එක ඉතින් ලදරමක් වුණ දැන් මම මේකට අත තියලා ඉවරයිනේ පුළුවන් නම් මේක ඉවර වෙනකන් ඉන්න බැරි නම් වෙන තැනකට යන්න මං ඔයා කියලා දන්නේ නෑ මං ඇත්තටම හිතේ මේ කඩදාසි ලිපේ දාපු කෙනෙක් කියලා මේ මෙන්න වැන්දා මජන් අතින් කම්බුල් පාරන්නම් දෙන්න එපා මෙන්න වැඩ මම මොකටද කම්බුල් පාරවල් දෙන්නේ මේ ජොබ් එකේ හැටියට සයිලන්ස් වෙලා බෑ
නැත්නම් මජම් පිටින් කරේන ගින්නේ. එහෙම තමයි හංස. මේ රටේ අය අනිත්යට රෙස්පෙක්ට් කරන්න දන්නේ. ඒකනේ පිටරටවල එහෙම නැහැ. ඒකනේ රටවල දියුණු. ඉතින් ඒ දියුණු රටක සුද්ධියෙක් හොයාගත්තා නම් මේ වගේ දුප්පත් රටකට ඇවිල්ලා කට්ට කණ්ඩ වෙන්නේ නැහැ නේ කල්ප. ඒක නම් ඇත්ත. ලෙදින් කොච්චර සුද්ධිය හිටියත් මගේ හිතේ කවුරුත් ළඟ නතර වුණේ නැහැ නේ. මගේ හිත නතර වුණේ මෙන්න මේ මජන් කෙල්ල ළඟනේ. ඔයාගේ අතේ මජන් ගෑවේ. කමක් නැහැ. අතේ මජන් තිබුණාට හිතේ කුණු නැහැ කියලා මම දන්නවා. හන්සි වතාම්මට කිව්වේ නැහැ නේ මට කැමතියි කියලා. අකමැති කෙනෙක් මගේ අත ඇල්ලුවා නම් එයාගේ කම්බුලේ අනිවාර්යයෙන්ම මේ මජම් පාර හිටිනවා. මෙන්න මේ වගේ. ඩැඩි කාර් එක දුන්නේ නැද්ද? චත්‍ර කොඩි කාර් බේබිට යන්න. මං චත්‍ර බස් නායි. කොඩි කාර් මාස්ටර්ගේ ඩ්‍රයිවර් කියලා මම රටම දන්නේ. අන්දරවත්තේ නෑදෑයෝ ටිකත් එනන් දන්නව ඇති. මුළු රටම දන්න දේ අන්දරවත්තේ වසන් කරන්න බෑනේ බොස්. චත්‍ර ගොඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නවා. මාස්ටර් මට කිව්වා තමු මාස්ටර් කෙනෙකුට සල්ලි ඉල්ල ගත්තා කියලා අම්මගේ ඔපරේෂන් එකට. එහෙනම් ඉතුරු ටිකක් දන්නව ඇතිනේ බොස්. මිනිහ එක්ක මරලා දාන්න පුළුවන්. හැබැයි පරාද කරන්න බෑ. මං අම්මගේ ඔපරේෂන් එකට ඕන සල්ලි ටික හොයාගත්තා. මොනෝ? තමුස සල්ලි හොයාගත්තා? මාස්ටර් හිතුවේ මං අම්මගේ ඔපරේෂන් එකට එකතු කරපු සල්ලි ටික ටිකි සුද්ධ කරයි කියලා. හැබැයි සිද්ධ වුණේ ඒකේ අනිත් පැත්ත. ටිකිගේ අයියා රට යන්න එකතු කරපු සල්ලි ටික මට දුන්නා. ටිකිත් එක යාළුණා කියලා තමුන්ට වැරදුනේ නෑ එන. හා? තමුන් ටිකි කණෙන් රින්ගුවා. නෑ. මං ටිකිට ඇත්ත කිව්වා. බොස් කියන හැමදේම දැන් ටිකි දන්නවා.